වර්ෂ 1937 ඔක්තෝම්බර් මස 16 වෙනිදා ගාල්ලේ හබරකඩදී පින්වත් පුත්කුමරුගේ ජන්මලාභය සිදුවිය. එනම් පසු කලෙක අප හබරකඩ ඉන්දරතන හිමියන් ලෙස හඳුනා ගන්නා ගිහි කල ඊටන් ඩයස් වික්‍රමනායක කරුණාරත්න කුලකුමරුවාය. අපවත් වී වදාළ ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය හබරකඩ ඉන්දරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳව මේ වෙලාවේදී යමක් ප්‍රකාශ කිරීම මං හිතන්නේ ඉතා වැදගත් වෙනවා. උන්වහන්සේ හිනිදුම්පත්තුවේ ගාල්ලේ හබරකඩ ඉතාමත් රමණීය ගම්පෙදෙසක උත්පත්තිය ලැබලා දෙමව්පියන් බොහොම ශ්‍රද්ධා සම්පන්න පවුලක් හැටියටයි සඳහන් වන්නේ. ඒ හබරකඩ විහාරස්ථානයේම පැවිදි බව ලබලා ඒ පැවිද්දෙන් පස්සේ තමන්ගේ සාමණේර අධ්‍යාපනය ගුරුදේවයන් වහන්සේලා සමීපයෙන් ලබාගෙන අනතුරුව භික්ෂු අධ්‍යාපනයේ සඳහා ගාල්ලේ ආනන්ද පිරිවෙනට ඇතුළත් වෙලා ආනන්ද පිරිවෙනේ මූලික භික්ෂු අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදයේ පිරිවෙනට ඇතුළත් වෙලා උන්වහන්සේ තමන්ගේ අධ්‍යාපන කාර්යයන් ඉතාමත් ඉහළ මට්ටමකින් සිද්ධ කරගන්නට සාමාර්ථය දක්වපු බව මේ වෙලාවේදී මතක් කරන්නට අවශ්‍යයි. විද්‍යෝදයේ පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලැබමින් සිංහල, පාලි, සංස්කෘත ත්‍රිපිටක ධර්මය, ඒ වගේම ව්‍යාකරණ, ඡන්දෝලංකාර, තර්කන්, න්‍යාය, ඉතිහාස, පුරාවිද්‍යා ආදී විෂයන් පිළිබඳව ප්‍රවීණත්වයක් ලබලා අවසාන පරීක්ෂණයට පෙනී සිටිමින් ඉතාමත් ඉහළ සාමාර්ථයක් ලබාගත් බව පැරණි පොතපතෙහි සඳහන්ව පවතිනවා. වික්‍රමනායක දරුවාගේ පියා වූයේ J.W. කරුණාරත්න මහතා වන අතර මව දෙල්ලව D.L. මිසිනෝනා විය. හබරකඩ රජයේ විද්‍යාලයෙන් තම මූලික අධ්‍යාපන කටයුතු සිදු කළ වික්‍රමනායක දරුවා ඉතා හොඳින් තම අධ්‍යාපන කටයුතු සිදු කළේය. වයස අවුරුදු 14 පමණ වන විට සංසාරයේ පුරුද්දක් මෙන් ඊටන් ඩයස් වික්‍රමනායක කුලකුමරුවා පැවිදි බිමට සම්ප්‍රාප්ත විය. එතැන් පටන් උන්වහන්සේ පූජ්‍යපාද හබරකඩ ඉන්දරතන නාහිමිපාණන් ලෙස සසු නඹර එකලු කළ සේක. හැම දෙනාටම පින් සිතුවිලි වඩ වඩා දියුණු තියුණු කරගෙන සංසාර ගමන සුවදායක කරගන්න අවශ්‍ය වෙන පින් රැස් කරගන්න මාර්ගයේ පාදනවා වගේම ධර්මඥානය ලබා දීලා ඒ තුළින් මේ සංසාර ගමන පිළිබඳව තේරුම්ගෙන සංසාර ගමන ඇති කරන බලවේග පිළිබඳව කරුණු වටාගෙන සංසාර ගමනින් නිදහස් වෙන්න මඟ පෑදීමයි බෞද්ධයා නාලිකාව මගින් බෞද්ධයා මාධ්‍යාලයේ සභාපති අපේ ගෞරවනීය දරණාගම කුතල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ක්‍රියා කරන්නේ. උන්වහන්සේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්තා. එච්චර පමණක් නෙවෙයි, අධ්‍යාපන කාර්යයේ නිරත වීම සඳහා අවශ්‍ය සුදුසුකමක් වන අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිය ලබාගෙන උන්වහන්සේ ගුරුවරයෙක් හැටියට කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය ශක්තිය සම්පූර්ණ කරගත් කොළඹ මාලිගාකන්ද විද්‍යෝද්‍ය පිරිවෙනෙන් තම උසස් අධ්‍යාපන කටයුතු සිදු කළ අප නාහිමියෝ වර්ෂ 1960 ශ්‍රී ලංකා විද්‍යෝද්‍ය විශ්වවිද්‍යාලය තුළින් තම සරසවි අධ්‍යාපනය ලැබීය. ශාසනික හා ආගමික කටයුතු රැසක මුලසුනෙහිබ වූ අප නාහිමියන්ගේ ගමන් මගේ වැදගත්ම ස්ථානයක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයෙහි වසර 22ක අකණ්ඩ සේවා සමය සදානුස්මරණීය වේ. බුදුරජාණන් වහන්සේ මේ අප හැම දෙනාටම නැවත නැවත ඉපදීමක් තිබෙනවා කියලා පැහැදිලි කරලා දීලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වගේම
අපි ටිකක් බලන්න ඕන. ඊට කලින් චින්තකයන්, ශාස්ත්‍රවරුන්, විවිධ දාර්ශනිකයන් පරලෝක පිළිබඳ ඉදිරිපත් කළ අදහස්, ඒවත් ටිකක් සලකා බලමේ. වර්තමානයේ පුනර්භවයේ පිළිබඳව කරුණු සනාථ කරන්න තියෙන නිදර්ශනත් අපි ටිකක් විමසින්න ලක් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මැරෙන හැම සත්‍යයකම නැවත නැවත උපදීමක් තිබෙනවා කියලා. ඒක තමයි පුනර්භවය කියලා කියන්නේ. අම්දරනේ මැරෙන කෙනාම නැවත උපදින්නේ. අපිට අනිත් බාහිර කරුණු දෙකක් තවම මතක් කරගන්න හොඳ ප්‍රශ්නයක්. මැරෙන කෙනාම දහනවා නැවත උපදින්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව මැරෙන කෙනාමත් නෙවෙයි දෙයින් කෙනෙකුත් නෙවෙයි. ආනන්ද විද්‍යාලයේ එවකට විදුහල්පතිවරයෙකු වූ සෙන්පති ජී.ඩබ්ලිව්. රාජපක්ෂ මැතිතුමාගේ කැමැත්ත ඇතිව වර්ෂ 1975 දී අප නාහිමියෝ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එක් වූ අතර දහස් ගණන් සිසු දරුවන්ගේ ප්‍රඥාව පෑදීමට අප නාහිමියෝ නිරන්තරයෙන් වෙහෙස ගත්තේය. උන්වහන්සේ රජයේ ගුරු සේවයට බැඳිලා ඒ ගුරු සේවයේ ඉතාමත් ඉහළ මට්ටමින් කරගෙන යන අවස්ථාවේදී උන්වහන්සේ විද්‍යාල කීපයකම ඉගැන්වීමේ කාර්යය සිද්ධ කළා. අවසාන වතාවට උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයට ගුරුවරයෙක් හැටියට බැඳිලා දීර්ඝ කාලයක් තමන්ගේ අධ්‍යාපන කාර්ය ඉෂ්ට සිද්ධ කළා. අවුරුදු 20 ගානක් ඒ අධ්‍යාපනයේ ඉතාමත් හොඳින් සිද්ධ කරපු හාමුදුරන් වහන්සේ නමක් හැටියටයි උන්වහන්සේ පිළිබඳව සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේමයි උන්වහන්සේ ඉතාමත් විචිත්‍ර දේශකයෙක් හැටියටත්, ධර්මදේශනා පවත්වන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් හැටියටත් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල ධර්මදේශනාවලට වැඩම කළා. විහාරස්ථානවල සමිති සමාගම්වල උන්වහන්සේට ධර්මදේශනා සඳහා ආරාධනා ලැබුණා. ඒ සෑම ස්ථානයකදීම උන්වහන්සේ ඉතාමත් වටිනා ධර්මානුකූල අනුශාසනා පවත්වමින් ඉතාමත් ජනප්‍රිය දේශකයාණන් වහන්සේ කෙනෙක් හැටියට කාගෙත් ගෞරවාදරේ දිනාගත්තා. එච්චර විතරක් නෙමෙයි, උන්වහන්සේ ගුවන්විදුලියේ, රූපවාහිනී ආදීයේ මාධ්‍යවල කාගෙත් පිළිගත් දේශකයාණන් වහන්සේ කෙනෙක් හැටියට කටයුතු කරන්නට උන්වහන්සේට ශක්තිය ලැබුණා. ඒ නිසා බොහෝ දෙනෙක්ගේ ප්‍රසාදයට ලක් වුණා. ගිහි පැවිදි දෙපාර්ශ්වයේම කාගෙත් ප්‍රසාදය දිනාගත් ස්වාමීන් වහන්සේ නමක් හැටියට හබරකඩ ඉන්දරතන නායක හාමුදුරුව සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. උන්වහන්සේ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපතිවරයෙක් හැටියට කටයුතු සිද්ධ කළා පමණක් නෙවෙයි, උන්වහන්සේ සිදු කරපු සේවාව පිළිබඳව සලකපු විද්‍යෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍ය සංගමය උන්වහන්සේට ගෞරව නාමයක් පිරිනැමුවා. ශ්‍රී සුමංගල විද්‍යාවතංශ කියන ගෞරව නාමය උන්වහන්සේට පිරිනැමුවේ උන්වහන්සේ සිදු කරපු සේවාව පිළිබඳව සලකලා උන්වහන්සේ ගෞරවයට පාත්‍ර කිරීමක් හැටියටයි ඒ ගෞරව උපාධිය උන්වහන්සේට පිරිනැමුවේ. එච්චර විස්තරක් නෙමෙයි, භික්ෂූන් වහන්සේලා අතර ඉතාමත් ජනප්‍රිය හාමුදුරන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ කටයුතු කළා. සෑම අවස්ථාවකදීම කිසිම භේදයකින් තොරව, නිකාය භේදයකින් තොරව හැම භික්ෂූන් වහන්සේ නමක්ම ආශ්‍රය නිස්රය කළා. ඒ සෑම භික්ෂූන් වහන්සේ ළමකගේම ආදර ගෞරවය දිනා ගැනීමට උන්වහන්සේ සමත් වුණා. ඒ විදිහේ ජනප්‍රිය ස්වාමීන් වහන්සේ නමක් හැටියටයි කටයුතු සිද්ධ කළේ. ඒ අතරම උන්වහන්සේ තමන්ගේ විහාරස්ථානවල ආධිපත්‍යයට පත්වීමෙන් අනතුරුව ඒ විහාරස්ථාන දියුණු පවුණු කරමින් විශාල සේවාවක් සිදු කළා. විහාරස්ථාන රාශියක ආධිපත්‍ය දැරුවත් ඒ සෑම විහාරස්ථානයක්ම තමන්ගේ ශිෂ්‍යයන් වහන්සේලාට
භාරදීලා ඒ පිළිබඳව සොයා බලමින් කටයුතු සිද්ධ කළා. ඒ නිසා විහාරස්ථාන දියුණු පවුණු තත්ත්වයට පත්වෙච්ච බව අපි මේ වෙලාවේදී මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම උන්වහන්සේ ඉතාමත් ශ්‍රේෂ්ඨ විදියේ ශිෂ්‍යයන් වහන්සේලා රාශියක් මේ රටට දායාද කළා. ඒ ශිෂ්‍යයන් වහන්සේලා දේශීයව පමණක් නෙවෙයි ජාත්‍යන්තරවත් ඉතාමත් සුවිශාල සේවාවන් සිද්ධ කරන ධර්මදූත සේවාවේ යෙදී සිටින ස්වාමීන් වහන්සේලා හැටියට කටයුතු සිද්ධ කරනවා. එච්චර විතරක් නෙවෙයි ඒ රටවල විහාරස්ථාන දියුණු පවුණු කරගෙන විහාරස්ථාන ගොඩනගාගෙන මහජන සුභසිද්ධිය වෙනුවෙන් ඒ රටවල ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ධර්මදූත සේවාවේ යෙදෙමින් කටයුතු සිද්ධ කරන ස්වාමීන් වහන්සේලා රාශියක්ම උන්වහන්සේ මේ ශාසනයට දායාද කළා. එවැනි සුවිශේෂ සේවාවක් සිදු කිරීමෙන් අනතුරුව තමයි උන්වහන්සේ සෑම අවස්ථාවකදීම තමන්ගේ විහාරස්ථානවල දායක පින්නතුන්ගේ කටයුතුවලදී සෑම විටම කිසිම අඩුවක් නැතුව ඒ දායකයන් වෙනුවෙන් කරන්නට තියෙන හැම කුදුමහත් ආගමික කටයුත්තක්ම ඉතාමත් හොඳින් සිද්ධ කරමින් ඒ සියලු දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වුණා. මේ විදිහට බැලුවයින් පස්සේ අපවත් වී වදාළ අතිපූජ්‍ය හබරකඩ ඉන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉතාමත් හොඳ භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේ භික්ෂූන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය දැනුම සම්පූර්ණයෙන් ලබා ගත්තා. ඒ වගේමයි භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට ශික්ෂාකාමී ජීවිතයක් පැවිදි ජීවිතය හඳුනාගෙන කටයුතු සිද්ධ කරන්නට උන්වහන්සේට ශක්තිය ලැබුණා. ඒ වගේමයි සිල්වන්ත ගුණවන්ත හාමුදුරුවන් වහන්සේ නමක් හැටියටත් උගත් හාමුදුරුවන් වහන්සේ නමක් හැටියටත් උන්වහන්සේගේ කටයුතු ඉතාමත් හොඳින් සිද්ධ වුණා. මේ නිසාම තමයි මහජනතාව අතර ගෞරවයට පාත්‍ර වුණා පමණක් නෙවෙයි මහා සංඝරත්නයේ ගෞරවාදරේ දිනා ගැනීමට උන්වහන්සේ ශක්ති සම්පන්න වුණා. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් අපවත් වීමෙන් අනතුරුව විවිධ විදිහේ පින්කම් විශාල වශයෙන් සිද්ධ කළා. දේශීය වශයෙන්ුත් ජාත්‍යන්තරව ඒ ස්ථානවල වැඩ සිටින ශිෂ්‍යයන් වහන්සේලා ඒ රටවලදී පුණ්‍ය කර්මයන් සිද්ධ කරලා උන්වහන්සේ වෙනුවෙන් යුතුකම් ඉෂ්ට සිද්ධ කරන්න, ගුණානුස්මරණ පින්කම් සිද්ධ කරන්න, ඒ වගේම කෘතවේදීත්වයේ දක්වලා ක්‍රියා කරන්න ඒ සියලුම ස්වාමීන් වහන්සේලා කටයුතු සිද්ධ කළා. උන්වහන්සේ සිදු කළ සේවාව පිළිබඳව කල්පනා කරලා දීර්ඝකාලීනව මෙවැනි සිහිපත් කිරීම්, කෘතගුණ සැලකීම්, ගුණානුස්මරණ පුණ්‍ය කර්මයන් සිදු කිරීම ඉතාමත් අගය කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී උන්වහන්සේගේ සේවාව පිළිබඳවත් උන්වහන්සේ රට ජාතියට ආගමට සිදු කරපු කටයුතු පිළිබඳවත් කල්පනා කරනකොට උන්වහන්සේ භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියටත් උගත් භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියටත් සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් හැටියටත් ඒ වගේම ගුණ සම්පන්න හාමුදුරන් වහන්සේ නමක් හැටියටත් කටයුතු සිද්ධ කළා. ඒ කටයුතු සිද්ධ කිරීම අනුව උන්වහන්සේට මේ වෙලාවේදී අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ කරන්නා වූ සියලු පින්කම්වල ප්‍රතිඵලය ශක්තිය උන්වහන්සේට ලැබිලා උන්වහන්සේගේ පරලොව ජීවිත වාසනාවන්ත වෙලා අවසානයේ උන්වහන්සේට උතුම් වූ නිවන් සම්පත් සාක්ෂාත් කරගැනීමට වාසනාව ශක්තිය උදා වේවා කියන ආස කරනවා. හරියටම මීට වසරකට කලින් වර්ෂ 2017 ඔක්තෝබර් පළමුවැනිදා හබරකඩ ඉන්දරතන අපේ හාමුදුරුවෝ අපවත් වූ සේක. නාහිමියනි, ඔබ වහන්සේට අජරාමර නිර්වාණ සුවය අත්වේවායි බෞද්ධ හා නාලිකාවේ අපි ප්‍රාර්ථනා කරමු.